नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. તો පින්වත්නි අද පාඩම ආරම්භ කරන්නට පසුගිය දිනේ අපි අලුත් පරිච්ඡේදයකට ආවා. අලුත් පරමාර්ථයකට අපි සම්බන්ධ වෙනවා. චිත්ත පරමාර්ථය අවසන් කරලා චෛතසික කියන පරමාර්ථ ධර්මයේ තමයි අපි සාකච්ඡා කළේ. අපි මේ පසුගිය පාඩමේ දේවල් ටිකක් අපි ආවර්ජනා කරලා බැලුවොත් චෛතසික කියන්නේ මොනවද? චෛතසික කියන්නේ මොනවද? කොහොමද මේ චෛතසික අපි හඳුනාගන්නේ? චෛතසික කියලා කියන්නේ සිතේ ඉදිරි ධර්මතාවයන්. සිතේ තියෙන ධර්මතාවයන්, සිත කියන ධර්මතාවය ප්‍රධාන කරගෙන ඒ සිතේ යෙදিলা තියෙන ධර්මයන්, සිතේ ගති ලක්ෂණවල. ඒක හරියට අපි උපමාවකට කිව්වා ගාමන්ට් එක. නේද? ගාමන්ට් එකක් වගේ එකක් නැත්නම් කර්මාන් ශාලාවක අයිතිකාරයා හා සේවක මණ්ඩලය. අයිතිකාරයා තමයි ප්‍රධානියා ඉතින්. නමුත් මේ යාම වැඩ කරනවා කියලා දෙයක් නැහැ. යාම සම්පූර්ණයෙන්ම මේ අදුම ඕඩරේ බාර අරගෙන මම ඔක්කොම මේ දි කරලා දෙන්නම් කියලා කිව්වට එයාට දින ඕඩරේ බාර ගන්න එක විතරයි ඇත්තට. එතනියට යාගේ මැෂින් එකට ඇවිල්ලා යා පාගන්නේ නැහැ. ඒතුර ඇඳුම් පැක් කරන්නේ නැහැ. ඒවා කපන්නේ නැහැ. ඒ වගේ ඒවා බෙදා හරින්නේ නැහැ. මොකොත් එහෙම යා කරන්නේ නැහැ රාජකාරී. ඒ වගේ කියන බාර දෙන මේ සිත කියන ධර්මතාවය කියන්නේ අපි චිත්තේ කියන ධර්මතාවයට කරන්නේ ආරම්භන විජානාදීති විඥානං කියලා අපි කියන්නේ. අරමුණු දැන ගන්න විතරයි. අරමුණ මේ දැන ගැනීම විතරයි කරන්නේ. විවිධාකාර අවස්ථා විවිධ චරිත අපි ගත්තොත් එක එක චරිත නිරූපණය කරනවා. අපිත් එහෙමනේ. මම විලාවකට රාග චරිතය, විලාවකට දේශ චරිතය, විලාවකට මෝහ චරිතය, විලාවකට සද්ධා චරිතය, විලාවකට විතක්ක චරිතය. නේද? එක එක විදිහට අපි අවස්ථානෙන් අවස්ථාට අපි අවස්ථා වෙනස්. සමහර වෙලාවට බුද්ධිමත්, සමහරට බුද්ධිය නැහැ. මොකද? සමහරවිට ශ්‍රද්ධාවන්ත, සමහර අත් ශ්‍රද්ධාවන්ත, සමහර වෙලාවට සිල්ල, සමහර වෙලාවට දුසීල. සංවරය අසංවරයද? එකම විදිහට අපේ ජීවිත පවතින්නේ නේද? කෑම කනකොට කෑම රසතාව තමයි. නේද? ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙන අපේ සිත ඒ විදිහ වෙනස් වෙනකොට සිතේ හැසිරීම රට සිතේ සිටිවිලිත් වෙනස් වෙනවා. ඒකයි අපි කියන්නේ අර චෛසික ධර්ම හඳුන්වා දෙන්න අපි මොකද කියන්නේ? ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා ධිපඤ්ඤාස ධම්මා චේතසිකා මත. අපි ඒ ගාථා කිව්ව නේද? ඒකුප්පාද නැ චෛසික ධර්ම සිතිවිලි. චෛසික කියන්නේ සිතිවිලි වල. සිතිවිලි 52ක් අපි කතා කළානේ. ඒ 52 අපි මාතෘකා යටතේ කතා කළා. ඒවා කොහොමද ඒකුප්පාද නිරෝධ එකටම උපදින නිරෝධාච එකටම නිරුද්ධ වෙනවා. ඒකාලම්මන සිත ගන්න අරමුණම ගන්නවා. ඒක වස්තුකා සිත උපදින වස්තුවේම අරගෙන. එහෙම ධර්මතාවයෝ කීයක් තියනවද? 52ක් තියෙනවා. 52ක් තියෙනවා. එයින් හතක් සබ්බජිත්ත සාධාරණයි. හයක් ප්‍රතිර්ණකයි. ඒ 6යි 7යි එකතු වුණාම ඒ 13ටම අපි කියන මොකද්ද? අන්‍ය සමාන කියලා පිටින්නේ සටහන් ලියාගත්ත. ඊළඟට අපි අකුසල චෛසික 14ක් කතා කරා. සෝබන චෛසික 25ක් කතා කරා. ඒ වගේම 19ක් සෝබන සාධාරණ සෑම කුසල සිතකම වේදෙන බව.
අපි කතා කරලා පසුගිය සතිය අපි කතා කරලා අවසන් කළා මේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික ධර්ම. සබ්බ චිත්ත සාධාරණ චෛතසික අපි අන්තිම වෙලාව පොඩ්ඩක් කතා කළේ. අවිස්තර කතා ගන්න අපිට පුළුවන් කමක් තිබුණේ නැහැ. පොඩ්ඩක් ඉතින් අපි ඒකත් නැවත මතක් කරගමු. සබ්බ චිත්ත සාධාරණ. ඒක වචන තේරුම තමයි සබ්බ සියලු. සබ්බ චිත්ත කියන්නේ සියලු සිත් වල සාධාරණයි කියලා කියන්නේ. සියලු සිත් වල හේදෙනවා. වෙනසක් නැතුවනේ. සියලු සිත් වලට පොදුයි. මේ ටික. පස්ස වේදනා සංඥා චේතන පස්ස වේදනා සංඥා චේතන ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර मतक ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර ඒ මතක තියා ගන්නවා නේ දැන් අපි කතා කරා මේ පස්ස චෛසිකේ පස්ස කියන්නේ සම්මුණ ස්පර්ශ කරගන්න ස්පර්ශ ස්පර්ශයෙන් පස්සේ කියලා කියන්නේ චක්ක ආදී ద్వාරයන්ගෙන් යම්කිසි අරමුණක් හමු කල ඒ අරමුණේ එල්ම උපදිනවා එහා එකෙදී එකවරම උපදින අනිචයසිකයන් එක මේ එකටම මේ චෛතසික ධර්ම පහළන අරමුණේ හැපෙන ස්වභාවය අරමුණේ හැපීම කියන කෘත්‍ය කරන්නේ ඉතින් පස්සේකින් චෛතසික සද්ද්වාරයෙන් යන ඕනෑම අරමුණක හැපීම කියන කෘත්‍ය එතකොට උපමාවක් කියනවා ඇඹුල් කණ්ඩවුන් දුටු සෙස්සන්ගේ මුවේ ඇඹුල් නැතිද කියලයි මේ ඉපදින්නක් මේ ධර්මතාවය සහජාත වූ චිත්තසාරික ධර්මයන් හා සමග හැපෙන්නක් පහළ වෙනවා දැන් අර දැන් අඹුල් කණගෙන දැක්කොත් එම් අපේ කටට කෙලෙහිමක් වෙනවා නේද එයාට අඹුල් දැරෙනකොට ඒක අරමුණේ තිබ්බත් අපිට මේක දැනෙනවා ස්පර්ශය ඒ වගේ දෙයක් තමයි මේ ධර්මතාවයන් කියන්නේ අපිට එන අරමුණු වල හැපෙන ස්වභාවය දක්වන්නේ ඉතාම සියුම් දෙයක් මේ හැපෙනවා කියලා කියන්නේ අපි දැන් මේ හැපෙනවා වගේ දෙයක් නෙමෙයි ඉතාම සියුම්ම නාම ධර්මයන්ගේ හැපි ඒක අපිට මේ මනසට මේ කියන්නේ අපි දැන් සාමාන්‍ය උලාරක දෙයක් දැන් මේක මෙහෙම හැපුණට පස්සේ මේ හැපීම අපිට දැනෙනවනේ කායට දැනෙන දෙයක් නෙවෙයි මනසේ නාම ධර්මයන්ගේ ස්පර්ශය හැපීම නාම ධර්මයන් හැපීමේ හැපීම කියන කෘත්‍ය තමයි පස්ස ජසින් කරන්නේ ස්පර්ශය පස්ස පච්චා වේදනා නේද අපි කියන්නේ ඒ වගේ මේ සද්්වාරයෙන් එනවා මේ ස්පර්ශය හයක් අපි කියවනේ මොනවද චක්ක සංපස්සෝ සෝත සංපස්සෝ ධාන සම්පස්සෝ ජීවහස් සම්පස්සෝ පහක් තියෙනවා ස්පර්ශය හයක් තියෙනවා පංචද්වාරයකයි සද්ද්වාරය කියන මේ හය වෙනි මනෝද්වාරය මනෝ සම්පස්සේ එතකොට මේ හැම ස්පර්ශයකම හැම සිතකම ඒ කියන්නේ අපිට පහළ වුණා සිතක් පහළ වෙන එක්කෝ
चक्षुद्वारिक हो, श्रोताद्वारिक हो, घ्राणाद्वारिक हो, जिह्वाद्वारिक, कायाद्वारिक, मनोद्वार, सद्वार, अठवें द्वार हद्दिन द्वार द्वार है दिन द्वार है नम स्थिति होती है कोई द्वार है द्वार है एक कोई द्वार है कि नावर ये द्वार है आरंभ निष्पार्श के लिए में कृत्य कराने में पास से किन चाहिए सिक्त धर ये ना थे इधर बस वेदना तो गुड़े ये हम हित कम होती है ना वेदना आवा मुकाक नमुत वेदना आवा सब वेवा दुख वेवा उपेक्षा वेदना अपने का तीन हो कम सप वेदना दुख वेदना उपेक्षा वेदना वो वगे वो नेम है मैं वेदना तीन बोलो ये वेदना चाहे सिंह इतना मैं वेदना प्रवेद वेन तो मैं देंगे आप इधर मैं सप वेदना दुख वेदना के ला वेना मैं कुसल लाखों साल चाहे सिंह धर्म है मैं हमसे तक हम वेदना तीन සප් වේදනා පින සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුත සංකල්ප සප් වේදනා තින හිත උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුත සංකල්ප උපේක්ෂා වේදනා නේද දුක් සහගත කාය විඥානයකට දුක් වේදනා ඒ වගේ ඒ ආකාරයෙන් අපි ඔය සිත්වල තියෙන වේදනා ස්වરૂපයෙන් කතා කරනකොට මේ වේදනා චෛසිකය තමයි කතා කරන්නේ මේ වේදනා අපේ ස්කන්ධය निरूपणी දිගට ධම්මයි පුරුත් වේලියක් වගේ සිත් පරම්පරාවක් තා වේගෙන් ගමන කරනවා. ඒ හැම හිතකටම අදාළ වේදනා දැනෙනවා. අපි උපදිනකොට අපේ චිත්ත වීතියක අපි ඉගෙන ගන්න චිත්තක්ෂණ 17. ඒ චිත්තක්ෂණ 17ෙම වේදනා 17ක්. එක හිතකට එක වේදනාවක් ගන්න. ඒ මේක හිතෙන් හිතට වේදනාවක් හිතෙන් හිතට වෙනස්. हमें हित कम में वेदना होगी ना धर्म तार को इंद्रिय स्वभाव तो अरे वो ना कहे रास्ते में इंद्रिय स्वभाव है नहीं कितनी अरे वो ना कहे रास्ते में इंद्रिय का नहीं में स्वभाव वेदना जैसे कि कुर्ती एक ඊනකට ඒ ඒ ඒකත්තර සිත් 89 නම හෝ 128 එකේ වේදෙනවා සියලු සිත්වල වේදෙනවා ඊට පස්සේ සංඥාව සංඥාව කියන්නේ ලකුණු කරගන්න නැත්නම් සටහන් කරගන්න හඳුනා ගන්න ඒක තමයි සංඥාවෙන් කරන්නේ ඒ ඕනෑම දෙයක් අපි දැක්කට පස්සේ මේක මේ මෙහෙම දෙයක් කියලා කරගන්න අඳුනා ගන්නවා කියන එකේ තේරුම අපි නම් කරනවා කියන එක නෙමෙයි නමක් පනවනවා කියන එක නෙමෙයි මේ ඒක අපි මේ මොකක් හරි දැක ගමන් ඒක අපි හඳුනා ගන්නවා ඉතින් නම නෙමෙයි දැන් මේ පුදුවක් දැක්කොත් නැත්නම් මේ පුදුල දැක්කොත් මේ අහවලා මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම හඳුනාගෙන නෙමෙයි සාමාන්‍ය ඒක අපි ඒ ස්වરૂපය ඒ සටහන හිතට හඳුනා ගැනීමක් වෙනවා හඳුනා ගැනීම කරන්න සංඥා विपरीत හඳුනා ගැනීමක් කරනකට ඇගීමක් දෙන්න. හඳුනා ගැනීමක් කරන. නමුත් නිවන් දකින්න යන කෙනා මේ සංඥාව කියන එකට ප්‍රඥාවකට කරගන්න. සංඥා ප්‍රඥා බවට පත් වුනාම තමයි ඔක්කොම එකක් වශයෙන් තියෙන්නේ. එනන්දනේ මං කියපු.
पहली कैबिनेट अलमारी अभी नाम तीर भाई उत्तर तीन एक गहे एक अरे विनस्कल पाट विनस्कल नाम तीन पट एक अमुद्रव्य को रसें तीन मना एक दे नहीं तो तीन अमुत अभी हाथुरा करते विविध विधि नहीं है तब पीटी बरिंग अभी कैबिनेट जाते गुड़ावा खेल वो तीन ने पीटी बरे कोई स्वरूप ही ना एक आर मैं मिनिस्ट आता रहा संज्ञा समस्त लोके रूपस्कंदे देवी अभिजीन आगे मना मनुष्य लोग कोई पर अंतिम दुखी दुखता दत्र महाधातु संध्या देखती अवबोधि संध्या संध्या बैठक संध्या प्रज्ञा भावना सिद्ध कर धातु स्वभाव संपूर्ण तमंगे पीलिबंद आलोक अति कल लोके आलोक संपूर्ण खड़ी तमन तुम्हें स्वरूप संस्कार संस्कार चैतना वेदना वेदना स्कंदे संज्ञा संज्ञा स्कंदे चैसिक धर्म की संस्कार अट्ठावी रूपया का विश्रा टिकने का ना रूपये अट्ठावी आकार है सत्रह माह धातु प्रधान एक रूप स्कंद वेदना चैसे के वेदना स्कंद संज्ञा चैसे के संस्कार संज्ञा स्कंद इतनी चैसे के पना में संस्कार स्कंद ते इतनी नहीं मगर सित सित विज्ञान स्कंद तेरे पांच स्कंद है ना कि वो चैसे के धर्म नहीं स्कंद तू ना कह दे रहा वेदनास्कंद संज्ञास्कंद संस्कार स्कंद संस्कार स्कंद अन्न संस्कार स्कंदे प्रधान चेतना चैसी की एक हरियट मेदेन गुरु तीन गम
ශිෂ්‍යයන්ට උගන්වනවා. දැන් ප්‍රධාන වඩුවාසුන් වැඩ කරනවා වගේම බෝලියොන්ටත් වැඩ එක එක පවරනවා. ඔයා මේ මේ වැඩේ කරනවා, මේ වැඩේ කරනවා, මේ වැඩේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ අනිත් අය සංවිධානය කරගන්න තමුනුත් වැඩේ. මේ චේතනා චෛසික ධර්මයේ ස්වභාවය තමයි නාම ධර්ම අනිත් අයත් ඔක්කොම දිරිගන්නුනේ. ඒ අයත් හසුරුවා ගනිමින් මෙයා ප්‍රධානය වෙලා සම්පූර්ණ කර්ම රැස් කිරීම කරනවා. स्वभाव විසිරී යන්න දෙන්නේ නැහැ. නැත්නම් ඒ සිත ශක්තිමත් නැහැ නේද? ඒ වගේ විසිරෙන්නේ නොදී නැහැ කියන්නේ මේ සිතක තියෙන චෛතසික ධර්මයේ මේ මොහොතේ පව ඒ සිතක අදාළ සිතිවිලි ටික කෘත්‍ය නැහැ. අපිට ඒක හිතා ගන්න බෑ. විතරම වේගවත්. ඒක මේ අපි කරන ක්‍රියාව එකගතාවේ නෙමෙයි මේ කියන්නේ. දෙන්න. සිතක දැන් අපි දුම සිතක චෛතසික ධර්ම සිත जीवित පවත්වන විනාශ වෙන දෙන්නේ ජීවිතින් දෙකේ නාම ධර්මයි. ඊළඟට මානසික ආරය කියන එකෙන් කරන්නේ මොකක්ද? ඒ අරමුණු සිත යොමු කරන ස්වභාවය. සෑම සිතක්ම වර්ණ ඒ ජීවිතයක ධර්ම ආපාගතු අරමුණට නැවත නැවතත් ඒ අරමුණට හිත යොමු කරමින් තමයි මානසික ආරගෙන එකම අරමුණක් අරමුණු කරග මේ 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 අරමුණට හිත යොමු කරන සබය. ඒක තමයි කියන්නේ. ඔව් දිගටම එක මේ අරමුණ තුළ දිගටම හිතේ අදාළ හිතේ තියෙන මේ නාම ධර්ම ටික නැවතත් අරමුණට යොමු කරලා ඒක ඒක ඇතුළේ තියාගෙන ඉන්න තමයි මානසික ආරගෙන ධර්මතාවලින් කරන්නේ. अनात्म लक्षण तेरूंगा මම කරා කියලා කාටවත් ඉදිරිපත් වෙලා කියන්න බෑ. බාසුලන් කියන්න බෑ මං කරා. ගේහි මියර කියන්න බෑ මං කරා. එක එක්කෙනාගේ අදාළ කෘත්‍යයන් එක එක්කෙනා කරලා තියෙනවා. ඒ ඔක්කොම එකතුලා තමයි යමක් නිර්මාණය. ඒකට මේ අනාත්ම ලක්ෂණය. මම කරන දෙයක් නෙමෙයි. ඒ ධර්මතාවයන්ගේ තියෙන කෘත්‍යය. මේ ධර්මතාවයන් කෘත්‍යය තමයි හැම කරලා තියෙන්නේ. තේරෙනවද මේ මොනෝයි හත සබ්බ චිත්ත සාධාරණ චෛතසික ධර්ම අත කියලා අපි කතා කරන්නේ. තව චෛතසික ධර්ම තියෙනවා හයක්. මේ චෛතසික ධර්ම හය තමයි අද අපි කතා කරන්නේ. ඒවට අපි කියනවා මොනවද? ප්‍රකීර්ණක චෛතසික කියලා කියනවා. ප්‍රකීර්ණ. මේවතර කුසල ලෝකසයි දෙකේ වේද? मानसिक
සෑම සිතකම යෙදෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්න ප්‍රකීසක චෛසික. ප්‍රකීප චෛසික හයක් තියෙනවා. ප්‍රකීනක චෛසික හයයි. එක විතක්ක. විතක්ක. දෙක විචාර. අදිනොක්ක. අදිනොක්ක. අදිමොක්ක. විරිය. ප්‍රීති. ප්‍රීති. හය ඡන්ද. ඡන්ද ඡන්ද. අපි කියවමු බලන්න. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. මේවට අපි කියන මොනවද? ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික ධර්ම කියලා. මේ විතක්කය කියන්නේ මොකක්ද කරන්නේ? හැම වෙලාවෙම අරමුණට සිත නංවන එකයි කරන්නේ. විතක්ක අරමුණට සිත නංවීම. ඒක ස්වභාවය තමයි හැම වෙලාවෙම ඒක හරියට කියනවා. දැන් මේ පිටස්තර මිනිස්සේ රජ මාලිගාවට එනකොට රාජපුරුෂයෝ එයාව එක්කරන් ගිහ රජුණාට යොමු කරා. හැම වෙලාවෙම ඉතින් එහෙම නොදන්න කෙනෙක් ආවට පස්සේ රජුණ කොහෙද මට මොන ගහන්න ඕනේ කියලා ලොස ආයන්නේ අරින් එක්කන් ගිහ යනවා. හැම වෙලාවෙම අර අදාළ තැනට හිත යොමු කිරීම තමයි විතක්කේ කියලා. අරමුණු යොමු කිරීම විතක්කේ. විතර්කේ නැත්තම් සිත අරමුණට නොනගින්නේ. සිතේ විතර්කේ ඇතිවෙන්න සිත අරමුණ නගින්නේ. මෙසේහින් සිතේ පවත්නා සිත අරමුණ නගන තර්කණය කරන ස්වභාවය විතර්කේ. මේ මේ විතර්කේ නැත්තම් සිත අරමුණට යන්නේ නැහැ. ඒ කෘත්‍යය තමයි මෙයා කරන්නේ. එතකොට මේ මෙන්න මේ විතර්කය ආවේෂ්ඨාග මාර්ගයත් කතා කරන සම්මා සංකල්ප කියන්නේ. සම්මා සංකල්ප කියන්නේ මේ විචාර දූතක් කියලා. සම්මා සංකල්ප. සම්මා සංකල්ප කියලා කියන්නේ විතර්ක චෛසික. මේ විතර්කේ කුසල අකුසල දෙපැත්තම ඇදෙනවා. සම්මා සංකල්පය නම් කුසල පැත්තට කතා කරනවා. මේක මං කියන මේ මේ හය අපි කිව්වනේ දැන් කුසලයි අකුසලයි දෙකේ මේ දෙනවා කියලා. මේ හය
සමහර විට හැබැයි හැම සිතකම නෙමෙයි මේ විතරකේ නැති සිත් එකකුත් තියෙනවා අන්න ඒකයි දැනගන්න දැන් පස්සේ නම් නැති හිතක් නැහැ වේදනා නැති හිතක් නැහැ සංඥා නැති හිතක් නැහැ චේතනා නැති හිතක් නැහැ ඒකකතා නැති හිතක් නැහැ ජීවිතින්ද්‍රිය නැති හිතක් නැහැ ඊට මොකද අපි කියන්නේ මානසිකාර නැති හිතක් නැහැ මේ හත අනිවාර්යෙන් හැම වෙලේම දැන් මේ විතරකේ නැති හිතුත් තියෙනවා अकुशल अहेतुक अकुशल विपाक विज्ञान के चक्कु विज्ञान युगले सोत विज्ञान युगले ग्रहण विज्ञान युगले जिह्वा विज्ञान युगले काय विज्ञान युगले मे सिद्ध देपास विज्ञान විඥාන කියන්නේ නවීමයි සිත් කියන්නේ. චක්කු විඥානේ සෝත විඥානේ. ඒ සිත් 10 අතල්. 10 හැල. දෙපස් විඥාන 10 හැල. ඒක අපි කිව්වේ මොනවද? දෙපස් විඥාන නේද? ඒ නම කියලා දෙපස් විඥාන. दहा शोभन साधार එකෙන් අටක් තව ඉතුරු වෙනවා අකුසල් 12 ඉතුරු වෙනවා නේ සෝබන මේ 24ක් තියෙනවා ඒ ටික ඔක්කොම ගතුනම 44ක් තියෙනවා තාම ආවචර සිත් රූපාවචර විතර කේතන සිත් කීයක් තියෙනවා මේක අපි ගණන් ගන්න 121 ක්‍රමයෙන් රූපාවචර ලෞක තුනක් තියෙනවා නේ ලෞක සිත් रूपावचर प्रथम ध्यान सरसित एक विताक विताक विचार विताक सुख एकाग्रता सहित प्रथम अध्ययन कुशल एक विपाक एक सामान लौकिक रूपावचित लोकोत्र लोकोत्तर सिद्धिना अटक नहीं एक प्रथम अध्याय अमेरिका नाम की प्रथम अध्याय से अटक थी सोहान मग विताक विचार भी सुख सुख एकाग्र तरह से सोहान मग जीत तो बोल रहे लोकोत्तर से अटक थी देखे एक
प्रथम अध्याय से हरि प्रथम अध्याय से तेकोलह की वो लौकिक सिद्ध तुनाई लोकोत से अटै दुर्मेतन एक करो द्वितीय अध्याय से तेकोल हाँ क्यों तार एक ही करना था तृतीय अध्याय से तेकोल ये मैं करेंगे ना कुछ ये मैं करूं तब जीत पानस पहाड़ कर विचार के ये दे रहा मत कहे नहीं दें गरम मत करने क्या मुझे कोलू ये सांड बेना दिखा अपने हितों ने रहे द्वितीय अध्याय नहीं विचार के देने तो यहाँ तो किसी मतलब तो विचार की क्या मतलब नहीं है ना अनित सिद्धन दिया विचार के इधर विचार के नौ इधर ना सिद्ध बना दिखने हैं वो और अभी क्या अंडे बोलवा दो विचार के नौ इधर ना सिद्ध बना दिखेगा देपास सिंह में दहाई कारण है तो बना देपास जो कामा और सिद्ध लिंग आपके कारण दहाई है हाँ माँ वजन सरिंग आपने गाने पुराने दहाई है इधर के दिन में इधर पास है रूपावचर से दोला क्या नहीं है रूपावचर ज्ञान का नाम नहीं है पढ़ना पाठ मान ज्ञान से टेबल हाथ आता नहीं अभी नहीं ये तो कह रहे इतने क्यों कमेंट नहीं जान रहे है ना द्वितीय ज्ञान से टेकोला तृतीय ज्ञान से टेकोला चतुर्थ ज्ञान से टेकोला इतने पास से पांचवा ज्ञान से किया तीना पंचम अध्याय के नाम है सिद्ध किया तीन दें अरूप सिद्ध हो रहा है मना 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 आंगे तो तीन अरूप सिद्ध हो रहा है तीनों ने ये 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 बात पंचम अध्याय सिद्ध कर रहे हैं क्या तो पंचम अध्याय सिद्ध यहाँ कर दिए नहीं कि तू पेकाए का करता है नहीं तो इतने कोटे ऐतना तीन नवा दो रहा लघु रूप वचन रूपावसित मत उनाप्ति हैं तो दुलाह जाए पहाड़ लगाए लोगों को उतने कितने आटा तो विसित उनाप्ति हैं पंचम अध्याय से विसित उनाप्ति हैं पंचम अध्याय में अंग दिए मैं कि उसको मैं कैसे करवाना होती है ना वहाँ चुनो मिन्न में सिद्ध हटा है ये पास तीन ज्ञान दहाय आए इधर पास से द्वितीय अध्याय से देखो लाए तृतीय अध्याय से देखो लाए चतुर्थ अध्याय से देखो लाए पंचम अध्याय से तीसरी तुना है मैं पंचम अध्याय से तीसरी तुना गाती ओगर ने गैटर लोग तो पंचम अध्याय से तीसरी तुना हाँ कौन तो गाती क्या ना රූපාවචර සාමාන්‍ය පංචමධ්‍යාංශි තුනක් තියෙනනේ කුසල විපාක ක්‍රියා කියන. අන්න රූපාවචර තුනයි. රූපාවචර තුනයි. අරූපාවචර කීයක් තියෙනවද? ඒ ධ්‍යාන අරූපාවචර 12 වෙනදී උපේකා එකකටද සැද්ද? ඒ අරූපාවචර 12යි. එතන ඔක්කොම ගන්නද? තේරෙනවද? අරූපාවචර ඔක්කොම ගන්නද? मीना लोगों तो अटक के ने उपेक्षा एकाग्रता सहित सोहन मार्ग जी उपेक्षा एकाग्रता सकदागा मार्ग जी यह मैं कहना कुछ लोगों को सिंह तरी मरीडुंडे को पांच बात क्या सिंह जो यह मरीडुंडा में अटक के पांच बात क्या सिंह लोगों को सिंह लोगों को लोगों उत्तर आता है मेरी कितना है विषित ना होनी तेरना मेवा की विचार की वजह से अतिशित में की हुई विचार की ये जन सिद्ध पास पहाड़ी विचार के नौ जन सिद्ध तेरा
තේරෙනවද? අපි මේක මේ ඔයගලන්ට දාන්න මේ සංඛ්‍යාත්මක වශයෙන් දාලා සටහනක් දාන්න පුළුවන් නම් දාන්න. මම මේක තේරුම් ගත්තා කියලා කමයි මේක හොඳට හිතලා බලන්න. එකතු කරගන්න. ඔය 121 ක්‍රමයේ තරම ගණන් හදලා තියෙන විතක්කය ඊවසි විචාර විචාරය කියන්නේ අරමුණු සිත මොකද අරමුණු සිත පවත්ති දැන් නගරණ සිත ඒක අරමුණේ දිගටම පවත්වාගෙන යන මේ හසුරවන ස්වභාවය තමයි විචාරය කියලා කියන්නේ හසුරවන ස්වභාවය ඒක හරිය දැන් ඝණ්ඨාර එක දිස්සලාම් පහර ගැහුවට පස්සේ ඒක අනුරාවේ දිගටම තියෙනවා අහ පක්ෂියක අහසට පියාසර කරාට පස්සේ ඒ තටු ගහන මුල දියා ගන්න උත්සාහය ගත්තට ඊපස්සේ තටු ගහන්න නැතුව අහස නිකන් සැරිසර පාර අපි අරමුණු හිත යොමු කරා අරමුණේ දිගටම හිත පවත්වා ගැනීමට කියනවා එතකොට විතක්කයක් විතරයක් නැහැ ඒක අරමුණේ සිත් දිගටම පවත්වනවා නංගව ගත්ත අරමුණේ සිත් දිගටම පවත්වන ස්වභාවය තමයි විචාරය කියලා කියන්නේ විතක්ක විචාර දෙක එකවරම සිතේ යෙදෙන නමුත් විතර්කයේ ඕලාල් ගණ්ඨාර ගසන පළවෙනි පහර වගේ තමයි විතර්කය කියලා විචාරය සියුම් विचारे විචාරයේදී සිත්වල දැන් අපි කතා කරන්නේ අර විතර්කයේදී සිත් 55ක් ඒ 55ෙම මේ විචාරයක් එද ඒකට අමතරව තව විචාරයේදී සිත් 11ක් තියෙනවා මොනවාද 11 කල්පනා කරලා බලලා කියන්න බෑ දැන් අපි දැන් 55ක් කියවනේ විතර්කයේදී සිත් 55ක් කලින් අවස්ථාවේදී ඒ 55 ඒ සිත් 55ම ගන්නවා ਵਿਚාරයේ දෙන සිත් 55කට. තව මේ සිත් 11ක් එකතු කර ගන්නවා මොන සිත් 11ක් එකතු කර ගන්න. ਵਿਚාරයේ දෙන සිත්. ဒုတိය ධ්‍යාන සිත් 11. මොන විතක්කයේ දෙන සිත් 55 අපි දැන් දන්නවනේ තේරෙනවද මේ සිත් 55 දන්නවනේ අපි දැන් විතක්කේද දැන් ဒုတိය ධ්‍යාන සිත් ဒုတိය ධ්‍යාන සිත් 55 එකතු කර ගන්නවා ඔය සිත් 66ක ਵਿਚාරයේද ਵਿਚාරයේ ත්‍රිසික ධර්මයේ තියෙනවා දැන් නොයදෙන සිත් කීයක් තියෙනවද? ඊද නැතිව අපි ගත කතා කරත් එහෙම. හා දැන් දැන් මේ පරිදි 66ක් ඊදෙනවා. 121කින් 66ක් ඊදෙනවා.
ඉතුරු නොදින සිත් මොනවද අපි දැන් ගණන් කරගන්න කොහොමද? අර දෙපස් විඥාන 10 අර දැන් දැන් අර අපි කතා කරනවා දැන් ඉස්සර නොදින සිත් කතා කරන්නේ 66 දෙපස් විඥාන ඔව් තත්ත්‍ය ධ්‍යාන සිත් 11යි චතුර්ථ ධ්‍යාන සිත් 11යි පංචම ධ්‍යාන සිත් 23යි තොරසිත 55ක යෙදෙන්නේ නැහැ තේරෙනවද? යදෙ නැතිව ගණන් ගත්තත් අපි දැන් දෙපස් විඥාන 10 දෙපස් විඥාන 10 යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ තතිය ධ්‍යාන තතිය ධ්‍යාන සිත් 11යි. චතුර්ථ ධ්‍යාන සිත් 11යි. පංචම ධ්‍යාන සිත් 23යි. මේ සිත් 55 යෙදෙන්නේ නැහැ. විතක්කේ. විචාරේ. විචාරේ යෙදෙන්නේ නැහැ සිත් 55ක. විචාරේ යෙදෙනවා සිත් 66. ඊළඟට අදිමොක්ක කියලා ගත්තා. අදිමොක්ක. අදිමොක්කේ තියෙන චෛතසික ධර්මයෙන් කරන්නේ මේ ඒකේ කෘත්‍යය තමයි මේ අරමුණ ශක්තිමත්ව තබා ගන්න විසිරෙන්න දෙන්නේ නැතිව ස්ථාවරත්වයේ ඉන්ද්‍රියයක් වගේ සිතේ පවත්න ආරම්භන විශේෂ නිශ්චය ස්වභාවය යම් සිතක අදිමොක්කේ නැත්තම් මේ හිත අරමුණ නිශ්චිත නොවන්නේ චංචලවත් අරමුණේ හිත හෙලවෙන්න දෙන්නේ නැතුව ඒ අරමුණ තුරම වැසගෙන තබා ගැනීමට පවතිනා වූ ධර්මතාවය තමයි අදිමුක්තිය කියලා කියන්නේ. එක සිතේ පවතින චෛතසික ධර්මයක්. ඒ කියන්නේ අරමුණක සිත මේ විසිරෙන්න දෙන්නේ කියන්නේ ස්ථාවරව තබා ගන්න. හෙලවෙන්න දෙන්නේ නැහැ. ශක්තිමත් ඉන්ද්‍ර කීලයක් වගේ අරමුණෙන් බැසගෙන තියාගෙන ඒ ස්වභාවය තමයි මේ අදිමුක්තිය කියන එකෙන් කරන්නේ. මේ අදිමුක්තියේ දෙන සිත ගණන් කරනකොට අපි මේ දෙපස් විඤ්ඤාණ හරි දුර්වල සිත් ඒ නිසා දෙපස් විඤ්ඤාණ 10 අයින් කරන හැම එකක්ම තේරෙනවා. ඊට පස්සේ මේ අදිමොක්කේ දැන් මේ අදිමොක් දැන් අර ධ්‍යාන අංග කියලා අපි ගත්තා නේද? හිතක් විචාර කිලි. ඒ ධ්‍යාන අංග ගන්නකොට අපි ගණන් ගන්න සිත් 121 ක්‍රම. අනිත්‍යයිසික ධර්ම කතා කරනකොට ගණන් ගන්න 89 ක්‍රම. ධ්‍යාන අංග වල තියෙන චෛතසික ධර්ම කතා කරනකොට ධ්‍යාන අංග විතක් විචාර පීති සුඛ එකක්. නේ? වේදනා බීජෙන් ආදී කතා කරනකොට කතා කරනකොට 121 ක්‍රමෙන් තමයි ණය ක්‍රමේ කරන්නේ. අනිත් එකට අපි කතා කරන්නේ 89 ක්‍රමෙන්. අදිමුක්කේ කතා කරනකොට අපි කරන්නේ 89 ක්‍රමෙන්. ඉතින් 89 න් අපි ගණන් කරමු. එදුට මේ අදිමුක්කේ දෙපස් විඤ්ඤාණය හැර දෙපස් විඤ්ඤාණ 10 අයින් කරමු. ඒකේ අදිමුක්කේ දෙන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡා හිත විචිකිච්ඡා සම්පූර්ණ සිතක් තියෙනවානේ. මේ විචිකිච්ඡා සිතෙත් මේ අදිමොක්කේ දෙන්නේ. ඒක හිත හැම වෙලාවෙම දෙපැත්ත හිතන හිත අරමුණේ බැස ගන්නෑ. ඒ හිත හැම වෙලාවෙම අරග හරිද මේක හරිද කියලා හැම වෙලාවෙම හිත කලබල කරන මේ චාන්දර ස්වභාවය. ඒ විචිකිච්ඡා සිත කිය දෙපස් විඥානයි දෙපස් විඥාන 10යි විචිකිච්ඡාසිතයි. මේ සිත් 11 අදිමුක්කේ දෙන්නේ නැහැ. අදිමුක්කේ දෙන්නේ නැති. එදනාක ඉන්න අදිමුක්කේ දෙන්නේ නැහැ. නොයදෙනසි.
ඉතිරි සිත් 78 න් යෙදෙනවා. තේරුණා? එතකොට ඉතිරි සිත් 78 ගණන් ගන්නකොට අපිට ඔක්කොම සිත්ලා ඔය ටික අයින් කරන් 78ම ඉතින් කියන්න බෑ. සාමාන්‍ය අකුසල් දැන් අකුසල් වලින් 11ක් එද. විචිකිච්ඡා සිත් අයින් කරාම අකුසල් 11ක්. අකුසල් වලින් 11ක් ගන්නවා. අහේතුක සිත් වලින් දැන් දෙපස් සිත් ගන්න 10 අයින් කරා. තව කීයද? අහේතුක වලින් 8යි. අහේතුක 18න් 8ක් ගන්නවා 10ක් අයින් කරා. 10 කියන්නේ දෙපස් විඤ්ඤාණ 10 අයින් කරා. සෝබන වලින් 24ම එදෙනවා. සෝබන 24 කාම සෝබන සිත් 24ම එදෙනවා. රූපාවචර අරූපාව ලෝක දුක්ඛ මේදෙනවා. රූපාවචර 5යි රූපාවචර 15යි අරූපාවචර 12යි ලෝකෝත්තර 8යි මේ සිත් 78 මේ සිත් 78ම මෙන්න මේ අදිමොක්කේ කියන ධර්මතාවය එදෙනවා. තේරුණාද? ඊළඟට විරිය. විරිය කියන්නේ චෛසික ධර්මය. දොර මේ ධිරාගිය ගේදරකට රුකුල් දීමක් මෙන් සිතේ පවත්නා සහජාතරණයෙන් උත්සාහ කරන ස්වභාවය. වැටෙන්න දෙන්නේ නැහැ. වීරින් හැම වෙලාවෙම අරමුණේ ඉන්නේ उपस्तंभन स्वभाव धर्म कर कुशल पत्र वीर्य संभोजांगे कुशल पाक्ष वीर इंद्रिय वीर्य बलय සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වශයෙන් බෝධිපද ධර්මයන් ගන්නු සම්මා වායාම වල කුසල පාස. අකුසලයක් කර්ම කරන්න ගියත් ඒ නාම ධර්ම ටික ක්‍රියාව තුළ මේ උත්සාහ කරන ස්වභාවය. තමයි මේ. මේක තියෙනවා විරිය කියන එක දෙපස් විඥාන වල එදෙන්නේ නැහැ. දෙපස් විඥාන 10. සම්පටිච්ඡන යුගලය. සම්තීර්ණ ත්‍රිකය. මේක සිත් 2යි මේක සිත් 3යි
अकुशल विभाग शांति कुशल सोमस्थान शांति शांति धर्म प्रीति 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 के लिए सीते संपूर्ण धर्म अंगी पीड़ा स्वभाव उपमा बहुम दुख से तीर गमन के मनुष्य कांतार मनुष्य को खुद्देक प्रीति खनिक प्रीति उत्कंठिक प्रीति उद्वेग प्रीति परण प्रीति मे प्रीति असाकार प्रीति कुद्दक प्रीति एक शरीर लोमडे सतुरा लोमडे हिरीगे अने सतु ऐश्वर्य एक कुद्दक प्रीति खनिक प्रीति विधुगे इक पाट मुझे शरीर प्राम खानिक प्रीति ओकांतिक प्रीति मुहूर्त रल पे मित्र शरीर दिगम पिना दिखे दिखाई ना प्रीति मैं प्रीति उद्वेग प्रीति सुन पुरुदे शरीर आहसी मोसवागे मे प्रीति पास शरीर उसे प्रीति श्रद्धा पहलनामें दुर्जा प्रीति प्रमोद आहसी एक हरियट में पर्ण प्रीति के लगे महासागर में तेने कहा गल महासागर में देखते गल इधर में फल पहर वह शरीर पुरा पेदर पोतना प्रीति पालन प्रीति प्रीति सिद्ध अभी नवजन सिद्ध क्या करता है
එවනයි දෝමනස් සහගත අකුසල්සිත් දෙක උපේක්ඛා සහගත සිත් 55 කාය විඥාන සිත් දෙක මේ චතුර්ථ අධ්‍යයන සිත් 11 යන සමසත්‍ය සිත් හැර සියලු සිත් 51ක दुख सागत खाया सुख सागत खाया प्रीति ने चतुर्थ अध्याय से प्रथम अध्ययन से द्वितीय अध्ययन से तृतीय अध्ययन से सुख सागत का प्रीति ये देखा सिंह आई कर
पांच एकक कहते हैं हमने क्या भाई, देखो नहीं दिखाई दे तो मनस से नाम है और पीठ के मानस से संबंध है, कैसे संबंध है नहीं संबंध एक मैंने मैं सिर्फ ताहे तो बोले देखा जाए वो सिर्फ पनास से का मैं सिर्फ पनास से के प्रीति ये देना चलते हैं वो के देने ये ना करे चांद है चांद है क्या लगे हैं तो अरबुने में अरबुने गनी में अत्यधिक करना में අරමුණට කැමැති වෙන බව තමයි මේක ලක්ෂණය. අරමුණට දැන් කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි මේ චෛතසික ධර්මයෙන් කරන්නේ. ඒක ඒකත් මොහොමෝල් සිත් දෙකයි ආයසක 18යි යන සිත් 20 හැර ඉතුරු මේ සිත් 69 යදෙනවා. ඒක 80 මේ නමේ ක්‍රමයේ තමයි ගණන් ගන්න. ඒකට ඒකේ මේ මොහ සිත් දෙකේ ඡන්දේ නැහැ. අහේතු සිත් 18ේම ඡන්දේ නැහැ. ඒ 18යි අර දෙකයි 20යි. එතකොට ඉතුරු සිත් 69ේම 89යි. 89 20ක් අයින් කරලා පස්සේ ඉතුරු සිත් 69ේම මේ ඡන්දේද 69 කේද ඡන්දේ කියන්නේ අරමුණු කැමැති ස්වභාවය කැමැති වෙන ස්වභාවය මේ මේ නාම ධර්මයන්ගේ එහෙම विताकादी प्रकृत चैतसिक धर्म एतमेलावट अकुशल एतमेलावट कुशल एतमेलावट अहिंसक सिद्ध मे प्रकृति स्वरूप अवस्था कुशल अकुशल स्वभाव हितगति දැන් අපි දැන් බැලුවොත් ඔය එක එක gati pavadin බැලුවොත් එහෙම එක දෙයක් එකම දැන් එකම ප්‍රධානික කරන බුදුජාසන මේ මේක දේශනා කරන්නේ මේ විදිහට අපිට ඔබ හොයන්න බෑනේ කොහොමද මේක මේ තරම් සියුම් විදිහට තේරෙන්නේ නැහනේ මේ විවහාරයේ හදන්නේ බුදු කෙනෙක් ඒවා සාමාන්‍ය හිතක දැන් ඒක දැන් සාමාන්‍ය අපි ආයතනයක් ගත්තොත් සමස්ත ආයතනෙම අපි මේ පුද්ගලික නමකින් මේ ආවලාගේ මේ පැට්‍රියන් තමයි ධර්මාංශාලාව කියලා කිව්වට අපි නේද බුදුරජාණන්සේ එහෙම කතාවක් නැතුව මේකේ ප්‍රධානියා මෙයා වෙන්න පුළුවන් හැබැයි මේක රාජකාරී කරන කට්ටිය මෙහෙමයි මෙහෙමයි කියලා ඕක බෙදලා 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 මුචි අතුගාන කෙනා කරුවා නම් කියලා සිතනවා ඒ ඔක්කොගෙම එකතු වෙලා එතකොට මේක ඇවිල්ලා මේ අර විභේද කරන ධර්මිය पेट्रोल ඒ පොටස් ටික එකතු වෙලා තමයි වාහනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ මේ හිත කියන එක ක්‍රියාත්මක වෙන්න මේ හිතේ ධර්මතා හැම එකකින් බලයක් හිතට ලැබෙන. දුර තමයි හිත ඒක ක්‍රියාත්මක වෙන්නේ. පටන්.
එක තමයි එක තියෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයා ගන්නවා මිසක සාමාන්‍ය කෙනෙකුට මේ චිත්ත ප්‍රවෘත්ති හොයන්න බෑ. මේ එකයි මේ අභිධර්ම විශ්වාස තේරෙන්නේ කියන්නේ මේක අපි ගෝචර වෙලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ධර්මතා මේ විදිහට පවතිනවා කියන එක අපි හොඳට තේරුම් ගත්ත පැති. ඊයර මේවා දැන් තාම සරල විදිහට පැහැදිලි කරන්න කියන ක්‍රමයක් මේක නෑ. ඉතින් කොහොමද කරන්නේ? මේක අපි ඉතල ගන්නක් මේ ඉතක චිත්ත ප්‍රවෘත්ති තමයි තාම සිවුම් බෙදීමක් මේක. මේක කොහොමද අපි මේක මේ මේ දැන් හිතක දැන් ඔයාලට මේ ඡන්දය දිනන වීර්ය දිනන කියලා කොහොමද කියන්නේ? එහෙම මේ තරම් වේගවත් වූ ධර්ම සිවුම්ම ධර්මද? දැන් බුදු කෙනෙක් ඒක සිවුම්ම දකිනවා. බුදුරජාණන් සිවුම් විතාම තියුණු නේද? නාම ධර්මයක් සියලු දේ කඩා බිඳලා දාන එක තමයි මහත්සේ සිද්දෙත් ස්වභාවයෙන්ම තෝරගෙන ඉදිරිපත් කරන මේ ස්වභාවය. एक प्रत्यंग एक लक्षण एक एक है कि एक एक स्वरूप में छिद्रित शक्ति ने कर तेरा तमाम इतने में हम क्या हम धर्मता के तमाम टाइप का कुछ किया ये कुछ ये करो तमाम ये सिद्ध ही थी ना मैं मैं कितना प्रोटीन बहुत ही ये सब भाभी को बहुत करने दिया सब बहुत धर्म है और उस मेहमान दिया अपने मेरे मेहमान क्या क्या हो अनात्मा के लिए ये तमाम आपकी जीवन तेरा फिर क्या එතකොට මේ විරිය චෛතසිකය කියන්නේ සම්මා වායාමය නේද ස්වාමීන් වහන්ස? ඔව් විදිතේදී කියන්නේ සම්මා වායාම තමයි. ඒක කුසල් පැත්තට සම්මා වායාම වෙනවා. නමුත් මේ අකුසල් සිත්තරත් යෙදෙනවා. එතකොට ස්වාමීන් වහන්ස අභිමුක්තිය කියන්නේ මේ සම්මා සමාධිය නෙමෙයිද නැත්නම් ඒකාග්‍රතා චෛතසිකයද? නෑ සම්මා සමාධිය කියන්නේ ඒකාග්‍රතා චෛතසිකයේම වර්ධනයක් තමයි සමාධිය කියලා කියන්නේ. අරමුණේ තියෙන ධර්මතාවයන් මේ ශක්තිමත්ව මේ ඔසවාගෙන තබා ගැනීම විසිරෙන්නේ නැදී මේ සෙලවෙන්නේ නැදී තබා ගැනීම තමයි ඒකේ කෘත්‍ය. ඒක ශක්තිමත්ව තබා ගැනීම බැඳගෙන තබා ගැනීම වගේ අදහසක් තමයි ඒක කියන්නේ. මේ ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් කරනවා කියන එක අරමුණ තුනයි. අරමුණේ කියන්නේ මේ ඒකකෘතාවයේ සමානයි නමුත් ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒකකතා කියන සම්පචිත සාධාරණ වල අපි කියනවා මේ ඒකකතා චෛසිකේ තමයි සම්මා සමාධිය දෙන්නේ. ධ්‍යානාංග වල විතක්ක චෛසිකේ තමයි සම්මා සංකල්පේ. සම්මා දිට්ඨි ප්‍රඥා චෛසිකේ එහෙම චෛසික ධර්ම ටික තියෙනවා. හරි සම්මත බොන්ටි. තමකුත් දැනගන්න තියෙනවද? සමිනාස සිත්ගෙන ගැටලුවක් තියෙනවා එක අහගන්න පුළුවන්ද දැන්? සමිනාස අවසරයි. සමිනාස අහේතුක සිතකින් උප්පත්තියක් ලැබුවාම ඒ කෙනෙක්ගේ ඇතිවන සිත් සියල්ලම අහේතුකද? එතකොට ඒ කියන්නේ කෙලස් ඇති වෙන්නේ නැද්ද? උප්පත්ති ලැබලා දෙන සිත විතරයි අහේතුක වෙන්නේ. ඒ ප්‍රසංසිත විතරයි. ඊට පස්සේ යාට භවංග සිතක් වෙන අහේතුක සිතම තමයි. නමුත් එයා ඊට පස්සේ ద్వාර වලින් ආරම්භන ගත්තට පස්සේ යාට අනිසිත වැඩ කරන්න පුළුවන්. හැබැයි යාට වැඩ කරන්නේ නැතුව අහේතුක සිත අර මේ මහක්කත සිත ඇති වෙන්නේ නැහැ යාට. අපි දැන් අහේතුක උත්පත්ති ලබා ගත්ත කෙනෙකුට ධ්‍යාන උපදවන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ කියලා අපි කිව්වනේ. මේ මහක්කත සිත වගේම ලෝකෝත්තර සිත යාට අවබෝධ කරගන්න යාට පහළ වෙන්නේ නැහැ. නමුත් සිත අකුසල් සිත් පහළ වෙන්න පුළුවන්, සාමාන්‍ය කුසල් සිත් පහළ වෙන්න පුළුවන්, ඥාන විපුලිත සිත් වගේ පහළ වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ අර සෝබන සිත්වල සෝමන සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකයි උපේක සහගත ඒ සිත් දෙකයි ඒ හතරෙන්නේ. ඒ සිත් හතරෙන් තමයි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබෙන්නේ. ඒතර දිව්‍ය ලෝකවල පහළ වෙන්න මොන සිත් වලින්ද? දිව්‍ය ලෝක වල පහළ වෙන්න පුළුවන් ඥාන විප්‍රති සිත් වලින් පහළ වෙන්න පුළුවන්. දිහේතුක සිත් වලින් පහළ දිහේතුක කියලා කියන්නේ මේ ওই ඥාන විප්‍රති සිත් වල කියන්නේ සිත් වලින් දිව්‍ය ලෝක වල සුගතියට උපදින්න පුළුවන්.
ඥාන සංකේසිතවලම දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. අපි මේ මනුස්ස ලෝකේ වගේම තමයි. අතම් දෙවියන්ට කොච්චර බණ කිව්වත් ඒක තේරුම් ගන්න හැකියාවක් නෑ. මොකද ඥාන විපුලසිතවලින් උපන් දෙවියෝ ඉන්නවා. අතම් අයට මේ ද මනුස්ස ලෝක වගේම තමයි. අතම් අයට ඥාන සංකේත අයට කොච්චර ඒ තාම කෙටියෙන් කියපු දේම වහා තේරුම් ගන්න ධර්ම මාර්ගයේ දියුණු ගන්න පුළුවන්කම තියෙනවා සමහරව. ඒ දිවි ලෝකෙත් ඒ විදිහම තමයි. හේතුක ත්‍රි හේතුක උත්පත්ති දෙකම තියෙනවා දිවි ලෝකෙ. හොඳයි සමහරව. හොඳයි සමහරව නෑ සර්. තේරුම් ගන්න. එහෙමනම් අපි අදට පන්ති නතර කරමු. ඉතින් අද අපි මේ චෛසික ධර්මයන්ගේ ප්‍රකීර්ණක චෛසික හා සබ්බජ සාධාරණ චෛසික ගැන සාකච්ඡා කළා. ඊළඟ සතිය අපි අකුසල චෛසික ගැන කතා කරනවා. ඉතින් අද අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් අත්පත් සියලු කුසල ශක්තිය විශේෂයෙන් අපි හැම දිනාටම ධර්මාභෝධයේ පිසම වේවා. ඉතින් දෙවියන්ටත් මේ පින් අනුමෝදනා පුවත් බුද්ධ ශාසනයත් ගැන නිරන්තර ධර්මයක් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනා කරන පොදි වලින් උතුම් නිර්වාණ සාන්තිය අවබෝධ කරගනිත්වා. සදේව ලෝක සියලු සත්වයන්ට මේ පින නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා.